Dai, me ne capisco. A parte di dire che siamo urtea, sata urtea, io si parla se meno a. Ari? A me io urtea tra un bagno e si parla se meno a sta. Ora, ben tra si parla se meno a sta l'urtea a te. Ari? Dai, me ti ne vado a dire, ma udara ne aggatta, te lo vedi lì. Vedi un urtea a bagno e si parla se meno. Vedi un urtea a ben tra si parla se Ari? Dai, me avasta vedi. මමට මඩවන වෙන ස්පර්ශකේ මොකද පොදු ස්පර්ශකේ දෙන්න නම් පොදු ඉරිම මෙයා හොයන්න කොහොමද කියවන ප්‍රශ්න මෙයා හොයන්න පුළුවන් සරද ඇති මේ කේන්ද්‍ර දන්න මේ කේන්ද්‍ර දන්නවද මේ කේන්ද්‍ර කවුද 1,2 මේ කේන්ද්‍ර කවුද 2,2 දෙක කේන්ද්‍ර දෙක දන්නවා එහෙනම් මේ රේඛා අනුක්‍රමය යනවා එහෙනම් මේ රේඛා අනුක්‍රමය යනවා දැන් මේ රේඛා අනුක්‍රමය දන්නවනම් ප්‍රශ්නේ කවුද මෙතන පොයින්ට් එක ඇයි මේ පොයින්ට් එක දන්නව මේ පොයින්ට් එක දන්නව අනුපාත ක්‍රමය මේ පොයින්ට් එක හරිනවා ආ එන පොදු ස්පර්ශලි හොම්වර්ක් කරලා කියලා. පැහැදිලි? අභ්‍යන්තර ස්පර්ශන. ඒක කරන දේ විතරයි. මේක කේන්ද්‍රය දන්න කවුද? රෙන්න තුන කමා බින්දුව. තේරුණාද? අනිත් එක කරන්නේ කවුද? එක කමා තුන එන මෙහෙනේ. කොහෙද? එක කමා තුන. පැහැදිලි? එතකොට මේ කේන්ද්‍ර දෙක දන්න නිසා එන මේ රේඛා දන්නවා. නේද? මට ඕනේ පොදු ස්පර්ශක වෙන මෙන්න මෙයා. තේරුණාද? මේ පොයින්ට් එක දන්න මේ රේඛා අනුක්‍රමය දන්නවා. එහෙනම් මෙයා අනුක්‍රමය දන්නවා. අනුක්‍රමය දන්නවනම් මෙයාගේ ප්‍රශ්නේ පොයින්ට් එකනේ. ඊයේ පොයින්ට් හොයන්න බයිද? මේ ආරයට මේ ආරය දරන උපත. මේ ආරය ලොකු එකන ආරය 6යි, පොඩි එකන ආරය 1යි. දෙක. හරිද? 1ට 6 1 6ට 1 අනුපාතයෙන් බාහිර පිටලක්ෂය හොයාගත්තා. මේ දෙකල්ලි බොහොම වුණා. ඒ දෙකම කරා. හරිද? දැන් අපි ගන්නවා මේ වෘත්තය බාහිර ස්පර්ශ වුණ අභ්‍යන්තර ස්පර්ශ වුණ මේ දෙක නැතුව සිද්ධාන්තයෙන් මේක එකපාර ගන්න පුළුවන්. දැන් ඊළඟට ඊළඟට. හරිද? මෙන්න පොදු ස්පර්ශක වනේදී ඒ තරම තමයි පොදු ස්පර්ශක සමීකරණය අභ්‍යන්තර ස්පර්ශන හොවා බාහිර ස්පර්ශන හොවා ඔක්කොම එක උත්තරේ හරි මම ලේසියෙන්ම මේකෙන් කරනවා නේද ඔයගොල්ලෝ මේක ඉදිරි කරා මේ බලන්න හරි මට මෙයා නෝනේ මෙයා මත සාධාරණ පොයින්ට් එකක් මම ගන්න xy කම නැහැ නේද ඒ වගේම මෙන්න මේ දෙක මෙයා මේගොල්ලෝ ඡේදන ලක්ෂ්‍ය මම හිතනවා x බවයි වාගේ. මේක මෙතන මෙහෙ ලක්ෂ්‍ය වේ. පොදු කේන්ද්‍රහරණ රේඛාව සහ කේන්ද්‍ර දෙකම හරණ රේඛාව සහ පොදු ස්පර්ශය. බල. හයි. කේන්ද්‍ර දෙක හරණ රේඛා අනුක්‍රමණය කරන පුළුවන් කොහොමද කරන්නේ? f1 ඍණ f2 බෙදෙන g1 ඍණ g2 ගේ අනුක්‍රමණය අනුක්‍රම. බල. මේක අනුක්‍රමණය කියලා ගන්න පුළුවන් තේරෙනවන්නේ. හරි. නැහැ ඒක අනුක්‍රමණය ඒක නම් මෙයා උත්තර කරන පොරනේ කරබඩ ගන්නනේ වෙනක් කඩේ ගන්න. එතකොට මෙයා උත්තර කරනකොට බලන්න පුළුවන් ඕනම් සරලම මෙහො. G2 ඍණ G1 බෙදීම F2 ඍණ ඔය G2 ඍණ D1 බෙදීම F1 ඍණ F2 කියලා. එහෙම නේද? කනබඩ ගහලා ලකුණු මාරු විතර. මේක ලකුණු විතර මාරුනවා G2 ඍණ G1 අරක F1 ඍණ F2. බැලු. හරි අනුක්‍රම දන්නවා සාධාරණ පොයින්ට් එකක් දන්නවා. නේ? මම සේකර රේඛාවක් දෙන්නේ. නේ? ඔහොම අනුක්‍රම දන්නවා මේ සාධාරණ මොකද? පොයින්ට් එක දන්නේ නැහැ තාම. මෙතන පොයින්ට් ආවා. බැලු. ඒ පොයින්ට් එක හොයාගන්න හිතා ප්‍රශ්නේ. මයිටස් කරමු මේ වැඩ. මේ පොයින්ට් එක දන්නවා. රයිට් මම මෙතන වැඩේ මම මේ 18 නෝට් එක දින ක්‍රමනේ වෙන ක්‍රමයක් තමයි කරන්න හදන්නේ. වැඩේ අනාත වෙනවා. මම කරන්න හදන ක්‍රමය කියනවා 18 නෝට් එකම ආයතන හරි. ඒතර මේ මම අපි කලින් උදාහරණ කරපු විදිහ මම කියනවා. මේක අනුකරණය කරත්තා. ඒත් බලලා සිද්ධ වෙනවා. R1 මේක R2 මේ හරි. R1 R2 අනුපාතයෙන් තියෙන මේ පොයින්ට් එක හොයාගන්න. ඊට පස්සේ මේ පොයින්ට් එකයි මේ අනුක්‍රමය පාවිච්චි කරලා සාධාරණ ලක්ෂ xy කරගෙන රේඛා සමීකරණය ලියන්න. එහෙම පුළුවන් කරා නමුත් එහෙම කරන්නේ නැහැ ලොකු සංඛ්‍යා සූත්‍රයක් කරනවා. එහෙම කරන්න එපා. මම දැන් බලාපොරොත්තු ටිකට යන්න හරිද? රයිට්. හරි බලන්න ඉස්සෙල්ලා මිස් වෙනාට මම ගියේ වෙනින් පැත්තකට. මෙන්න එක තමයි බලාපොරොත්තු වෙන දේ. නෝට් එකේ 18 සාධනයි හරි? රයිට්. ඊට පස්සේ මේ තමයි s1 වෘතය. මේ තමයි s2 වෘතය. නෝට් එක විග්‍රහය තමයි කියන්නේ හරිද? වෘත්ත දෙක දන්නවනේ කේන්ද්‍රය දන්නවනේ එහෙනම් අපිට මෙන්න මේ කේන්ද්‍ර දෙක අතර පොජ්ජාලිය ගන්න පුළුවන් නෝට් එකේ තියෙනවා ඒක ලියලා C1 C2 රේඛාවක නෝට් එකේ ලියන පණ සමීකරණය පෙන්වු කරන්නේ පැහැදිලි මේක අතර ගන්න පුළුවන් නෝට් එකේ පණ සමීකරණය තවත් වෙන මෙයා කවුද F1 ඍණ F2 x දන්න ඍණ ඍණ G1 ඍණ G2 y
දන්න F1 G2 රින F2 G1 කියලා ගන්න පුළුවන් ඕගොල්ලෝ සරලක දැනිමේ. පොයින්ට් එක දන්නවා. නැසල් කරේ ගලුව. හරි. ඊට පස්සේ ඔක නවත්තන එක කියලා. මෙයා එක සම්දි. හරිද? නවත්තන මෙහෙම වැඩක් කරනවා. ඕගොල්ලෝ දන්නවා S1 සමීකරණය මේක සමීකරණය මේ S1 ගේ සමීකරණ මේක S2 ගේ සමීකරණ නෝට් එක තියෙනවා. ඒ නෝට් එකත් මාර්ගද මෙතන P ලක්ෂය කියලා. P ලක්ෂය x0y. පැහැදිලි. ඉතින් මේ වෘතේ මත මේ පොයින්ට් එක බෙදෙනවානේ. එහෙනම් මේ පොයින්ට් එක මේ වෘතේ තුප්ප කරනවා. මේ වෘතේ මත මේ පොයින්ට් එක බෙදෙනවානේ. එහෙනම් මේ පොයින්ට් එක මේ වෘතේ තුප්ප කරනවා. තෘප්ත කරලා එන සමීකරණ දෙක අඩු කරන් පස්සේ මොකෝ වෙන්නේ? x0 වර්ග මෙතන තෘප්ත කරන් පස්සේ y0 වර්ග මෙතන x0 වර්ග y0 වර්ග කැපෙනවා. ඇත්තම තෘප්ත වෙන සමීකරණ මෙයාගේ මෙයා අඩු කරමු මම 2x0 තරයක් අඩු කරන් පස්සේනේ. ඒ කියන්නේ මේ මොහොතේ තියෙන සාධක කරන්න නැත්නම් බෑ හැල්. එතන කොහොමද අතන 2 G1 ඍණ G2 x0. තරල 2 F1 ඍණ F2 y0 දන C1 ඍණ C2 සමාන බිඳුව කියලා එනවා. රේඛා. හරි. තර් මේ රේඛාව මේ කියන්නේ මේ මේක බලුවෙන් පස්සේ මේක රේඛා නෙමෙයි සමීකරණය. මේ සමීකරණ දිහා බලුවෙන් පස්සේ වෙන එකක් කියන්න පුළුවන්. මොකද්ද නෝට් එකේ තියෙන හැම මේ සමීකරණ දිහා බලුවෙන් පස්සේ කියන්න පුළුවන් 2 G1 ඍණ G2 x දන 2 F1 ඍණ F2 y දන C1 ඍණ C2 සමාන බිඳුව කියන රේඛාව මෙයා තෘප්ත කරන්නේ. එහෙම කියන්න පුළුවන් නේද? දැන් හුරුනේ අපේ කතන්දර. මෙයා මං ගන්න දෙක මේක සර රේඛාව. මෙන්න මේක පාවිච්චි කරලා කියන්න පුළුවන් මෙන්න මේ දෙක මගෙන් නිරූපණය කරන සරලකාව පීහරා යනවා. ඒ වගේම අපි දන්නවා කොහමද මේ එක මගෙන් නිරූපණය කරන සරලකාව පීහරා හත්තන C1 හරහත් තමයි. C1 C2 හරහත් තමයි. තේරුණාද? පැහැදිලි? රයිට්. මෙන්න මේ දෙක මගෙන් නිරූපණය කරන සරලකාව යම් මේකෙ මෙන්න මෙයා නැතත් පොදු ස්පර්ශකේ නම් නම් නේ නම් එයා මෙයාට ලම් වෙන්නේ. තේරුණාද? යාත් ටයිම් වලට ආවා. මම මුලින්ම ගත්ත මොකද්ද C1 C2 හරහා යන රේඛාව මෙයා. ඊට පස්සේ මොකද්ද කිසියම් රේඛාවක් හොයාගත්ත වෘත දෙක අඩු කළා. මේ දින එක වෘත දෙක අඩු කරන රේඛාව මේ දින. මේ දින අතර මොකද S1 ඍණ S2 නේ. වෘත දෙක අඩු කරාම රේඛාව P ලක්ෂය හරහා යන කියලා පෙන්වනනේ. නමුත් දන්නේ නැතාව ලම්බද කියලා නේ. ලම්බද කියලා බලන්න ඕනේ. බලන්න මේ 1 සහ 2 අනුක්‍රම චෙක් කරමු. ලම්බද වෙන්නේ. එක අනුක්‍රම මොකක්ද දෙන්නේ? F1 ඍණ F2 බෙදීම මේක අනුක්‍රමනේ F1 ඍණ F2 බෙදීම යන G1 ඍණ G2 F1 ඍණ F2 බෙදීම G1 ඍණ G2 එහෙම නේද රජිනේ? එක අනුක්‍රමනේ YM සමානයි මෙතන සීනේ. මෙතන ඍණ නේද? මේක අනුක්‍රමගත මොකක්ද දෙන්නේ? G1 ඍණ G2 බෙදීම F1 ඍණ F2 පැහැදිලිද? තර් මේක අනුක්‍රමගතත් වෙන මෙහෙම. හරි. ඔකට පහල ගුණ කරපු ගාම ටක් ගාලා යට ජීවන් ජීවන් කපලන ඔඩ F1 F2 කපලන ප්‍රණයක් කියලා. නෝට් එක ගන්න. තේරුණාද මොකද්ද නැසත් කමුලද? මේ රේක හොයාගත්තා. තියාගත්තා. වෘතේ මේ වෘතේ මෙයාගේ තෘප්ත කරන හැදලා සමීකරණයක් ගත්තා. මේ වෘතේ මෙයාගේ තෘප්ත කරන හැදලා සමීකරණයක් ගත්තා. ඒ සමීකරණේ මේ සමීකරණ මේක අඩු කරලා මේක ගත්තා. ඊට පස්සේ තව සර රේකාවක් ගත්තා. නැතොත් මේ ඉන්නේ S1 S2. මේ රේකාව මේ ලක්ෂ්‍ය හරහා යනවා කියලා කියා ගන්න පුළුවන් මේක බලලා. හරි ඊට පස්සේ කියන මොකද්ද මෙන්න මේ රේඛාවයි මේ රේඛා ලම්බයි කියන හරි එහෙනම් මේ රේඛා කියන්නේ මොකද්ද කියන දෙක හරහා යන එකම එයාට මෙයා ලම්බයි එහෙනම් මේ කියන්නේ මෙයා ඇයි මෙයා මෙයා තුප්තන දැන් මේ රේඛාව x0 y0 හරහා යනවා කියන පුළුවන් මේ රේඛාවේ x0 වෙනකොට x0 මෙතන වැටලා තියෙනවා මේ රේඛාවේ y වෙනකොට y0 වෙතන ඒක නිසා තමයි කියන්න පුළුවන් මෙම රේඛාව x0 y0 තුප්ත වෙලා තියෙනවා එන්න වෙරේකා මේ ලක්ෂ්‍ය හරහා වැටලා තියෙනවා මම දන්නේ කොහොමද කියලා නේද? ඔහොම වෙන්න පුළුවන්, ඔහොම වෙන්න පුළුවන්. දැක්කද? මේක මෙහෙම මෙහෙම බෑ, අද බෑ, ලම්බම කියලා කියන්න පුළුවන්. මෙයා කරන ක්‍රමය මෙයා කරන බලලා තමයි. තේරුණා? ඒක දැන් නෝට් එක දාලා බලලා කරා. පැහැදිලි? මේක හොම්වර්ක් සාධනය කරා. ඊළඟට. නෝට් එකේ ළමයි අඩුපාඩුවක් තියෙනවා. මට අර ලම්බ කතා චෙක් කරන්න. ඒක මගේ අඩුපාඩුව. එහෙම එක වැරදි හොඳ. එහෙම ලම්බ කතා එනවා නැත්නම් කියන්න බෑ. ඒ අදද දන්නෙත් නෑ. හරි? ඔක කරලා දෙන්න ගන්න. හරි? රයිට්. ඊළඟට.